आई बोवन दुए पुते देदास विसा अपोस उसास पेल विभागे जैव पद्धति ताक्षण वेदे प्रश्न पत्रे व्यूहगत रचना प्रश्न अभी पलवनी एक सह देवनी एक मीट कलिंग वीडियो के दी साकच्छा कर अद मम बलापुर व्यूहगत रचना तुंगिनी प्रश्न सह हतरवनी प्रश्न साकच्छा कर बलान दुए पुते तुंगिनी प्रश्न मे के हलती है नवा एंजिमे सिसिलन पद्धति एक पहात संधान एक एक संरचक वल प्रधान कार्य संधान कराने के लिए अभी दानवा एंजिन वल सिसिलन पद्धति आती है ना मुकर दमे सिसिलन पद्धति आती है ने एंजिन ने का तुलस दहान क्रिया वाली आक सिद्ध है ना अधिक ताप शक्ति आक निपद है ना मेरे में ताप ये उरा आगे ना एंजिन ने का क्रियात्मक वैन होंद प्रशास्त उष्णते का पावत्व आगाना तमाई सिसिलन पद्धति आक पावत्व आगाने එතකොට අපෙන් අහන්නේ සිසිලන පද්ධතියේ සංරචක කීපයක් දීලා අපෙන් අහනවා මේවායේ කාර්ය මොකක්ද කියලා. මුලින්ම තියෙනවා රේඩියේටරේ. රේඩියේටරේ කියලා කියන්නේ මොකක්ද? ඕගොල්ලෝ දැකලා තියෙනව නේද එන්ජිමට ඉදිරියෙන් රේඩියේටරේ කියලා තියෙනවා සිහින් බට පද්ධතියකින් හදපු කුඩා මේ පෙට්ටියක් වගේ කොටසක්. මේකෙන් මොකද කරන්නේ? මේකෙන් කරන්නේ දුවේ පුතේ එන්ජින් එක තුල තියෙන සිසිලන පද්ධතියට අදාළව සිසිලනක ද්‍රාවය තියෙනවනේ ජලය හෝ යම්කිසි කූලන්ට් එකක් මෙන්න මේක එන්ජින් එකට ගිහිල්ලා රත් වෙලා තමයි එන්නේ මේ රත් වෙලා එන ජලයේ තියෙන තාපය පිට කිරීම තමයි රේඩියේටරකින් කරන්නේ රේඩියේටරේ කුඩා නල පද්ධ කුඩා නල හුඟකට මේ වතුර ටික බෙදලා ඇරනවා ඒ නල හරහා වාතය සංසරණය වෙනවා පංකාවක් ක්‍රියාත්මක වෙලා එතකොට මේ ගමන් කරන වාතය මගින් නල හරහා ගලන උණුසුම් ජලයේ තාපය ඉවත් කරගන්න. එහෙනම් මෙතෙන්දී නිවරදිව පිළිතුරු ලියන්න ඕන අහන්නේ ප්‍රධාන කාර්ය විවිධ කාර්යයන් ගොඩක් තිබ්බට අපි කතා කරන්න ඕන ප්‍රධාන කාර්ය ඒකදී ඔයගලන් ලියන්න පුළුවන් උණුසුම් ජලයේ ඇති තාපය ඉවත් කිරීම කියලා. එන්ජිමේ ඉඳන් එන කියලා ලිව්වත් කමක් නැහැ. එන්ජිමේ සිට පැමිණෙන උණුසුම් ජලයේ ඇති තාපය ඉවත් කිරීම කියලා ලිව්වොත් ඔයගලන් පිළිතුර වඩාත් පැහැදිලි සහ නිවරදි පිළිතුරක් වෙනවා. දෙවැනි කොටසෙන් අහනවා තාපස්ථායි කපාටය කියලා. මේ තාපස්ථායි කපාටය රේඩියේටරය තුල තියෙනන්නේ අපි දන්නනේ එන්ජින් එකට යන වතුර ටික රත් වුනහම යම්කිසි උෂ්ණත්වයකට වඩා වැඩි වුනහම තාපස්ථායි කපාටය විවෘත වෙලා මේ ජලය ටික රේඩියේටරයට යොමු කරනවා සිසිල් කරන්න. ඒ සඳහා තමයි මේ තාපස්ථායි කපාටය තියෙන්නේ. මොකද ආයසරයක් මම කියන්නම් එන්ජින් එකට ගිහිල්ලා එන්ජින් එකේ තියෙන තාපය උරාගෙන එන රත් වෙච්ච ජලයේ උෂ්ණත්වය යම් මට්ටමකට වඩා වැඩි වෙන සෑම අවස්ථාවකම මේ තාපස්ථායි කපාටය විවෘත වෙලා මේ ජලය ටික රේඩියේටරයට යොමු කරනවා සිසිල් වෙන්න. එහෙනම් මොකද්ද මේ කරන්නේ? අපේ එන්ජින් එකේ උෂ්ණත්වය නිශ්චිත ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්න තමයි මේ වැඩේ වෙන්නේ. එහෙනම් මොකද්ද මේ තාපස්ථායි කපාටයේ වැදගත්කම වෙන්නේ? ප්‍රධාන කාර්යය වෙන්නේ වැඩි කාර්යක්ෂමතාවයක් ඇති ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයක එන්ජිම පවත්වා ගැනීම. ඒ එන්ජිමට හොඳ ප්‍රශස්ත උෂ්ණත්වය දක්වා උෂ්ණත්වය ඇවිල්ලා ඊට වඩා වැඩි වෙනකොට තමයි මේ තාපස්ථායි කපාටය විවෘත වෙලා ඒ ජලය ටික සිසිල පද්ධතියේ රේඩියන්ට් එක සහ පංකාව හරහා ගමන් කරවල සිසිල් කිරීම සිදු කරන්නේ. තුන්වෙනි කොටසදී අපෙන් අහනවා ජල පොම්පේ මොකටද භාවිතා වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපේ දරුව වරද්ද ගතිපු තැන මොකද්ද ජල පොම්පේ භාවිතා කරන්නේ ජලය එසවීම සඳහා ඒ අපි කතා කරන්නේ මේ ගෘහස්ථව භාවිතා වන කේන්ද්‍රාපසාරී පොම්පේ ගැනනේ නමුත් දුවේ පුතේ මෙතන අහන්නේ සිසිලන පද්ධතියේ ජල පොම්පේ ඇයි මේ මුලින් කියලා තියෙනවනේ එන්ජිමේ සිසිලන පද්ධතියක එක් එක් සංරචක තමයි පහල දක්වලා තියෙන්නේ එහෙනම් සිසිලන පද්ධතියේ පොම්පය මොකටද තියෙන්නේ සිසිලන පද්ධතියේ ජල පොම්පේ තියෙන්නේ දුවේ පුතේ රේඩියේටර ටැංකියර දැන් මේ එන්ජිමේ ඉඳන් රත් වෙලා එන වතුර ටික රේඩියේටරේ හරහා ගිහිල්ලා සිසිල් වෙලා රේඩියේටර ටැංකිය තුලට එකතු වෙනවා. ඒ වගේ එකතු වෙලා තියෙනකොට තාපස්ථායි කපාටය විවෘත වුණා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙලා. එහෙම වෙලාවට මොකද වෙන්නේ? මේ රේඩියේටර ටැංකියේ තියෙන ජලය ටික එන්ජින් එකේ සිසිලන කුටීර වලට පොම්ප කිරීම තමයි මේ ජල පොම්පය මගින් කරන්නේ. එහෙනම් ඒකට උත්තරය ලියන්න වෙන්නේ රේඩියේටරේ පහළ ටැංකිය තුල වූ සිසිල් ජලය එන්ජිමේ ජල මාර්ග වෙතට පොම්ප කිරීම මේ පිළිතුරු මේ විදියටම නිවරදිවම බැලුවා දුවේ පුතේ මොකද ඇත්තටම මේ ළමයින් දෙන උත්තර වලින් අපිට
ගොඩාක්ම නිවැරදි පිළිතුරු ටික තමයි අපි මෙතෙන්දි පිළිතුරු විදියට සලකන්නේ. ඒක නිසා මෙන්න මේ පිළිතුරුම ලැබිය යුතුයි කියලා තිබුණා. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න මේ ප්‍රශ්නේ ලකුණු 12ක් තියෙනවා. මේ ලකුණු 12ම ගත්ත අය බොහොම සුළු සංඛ්‍යාවක් තමයි අපිට හම්බ වුනේ. ඒ කියන්නේ මේකට නිවැරදිවම කොටසින් කොටසට කාර්ය කිවීමේ හැකියාව දරුවන්ට නැහැ. ඊළඟට බලන්න B කොටස. ජලය සෙවුම් පද්ධතියක කේන්ද්‍රාපසාරී පොම්පයක් ස්ථාපනය කිරීමේදී සලකා බැලිය යුතු වැදගත් සාධක තුනක් සඳහන් කරන්න. මේ මොකද්ද කියන්නේ? ජලය සෙවුම් පද්ධතියක. ඒ කියන්නේ අපේ ගෙදර ළිඳේ ජලය ඔසවන්න කියලා හිතන්නේ, එහෙම නැත්නම් පොම්ප කරන්න කියලා, අන්න ඒ වගේ පද්ධතියක කේන්ද්‍රාපසාරී පොම්පය හයි කරනකොට සැලකිලිමත් වූ කරුණු ගැනයි අපෙන් අහන්නේ. පළවෙනි එක තමයි දරුවනේ මතක තියාගන්න, කේන්ද්‍රාපසාරී පොම්පයක් අපි හයි කරනවා නම් අනිවාර්යයෙන්ම යාට පාකපාටයක් යොදන්න ඕන. මේ යොදන පාකපාටය ජල ප්‍රභවයේ පතුලේ ඉඳන් අඩුම ගානේ සෙන්ටිමීටර් 60ක්වත් ඉහළින් තියෙන්න ඕන. මේ පාකපාටය ජලයේ ජල ප්‍රභවයේ පතුලටම යොමු කරන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? පහළටම මේ පාකපාටය යොමු කරොත් ලිඳේ පතුලේ පවතින කුණු රොඩු අපද්‍රව්‍ය පාකපාටයට ඇදිලාවිලා ඒක තුල හිර වෙලා අපේ ජල සම්පාදන පද්ධතියට බාධා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ පාකපාටය හයි කරනවා ලිඳේ පතුලේ ඉඳන් සෙන්ටිමීටර් 60ක්වත් උඩින්. ලිඳේ බැම්මේ ඉඳන් සෙන්ටිමීටර් 60ක්වත් දුරින් තමයි මේක හයි කරන්නේ. හැකි පමණ අපද්‍රව්‍ය ඇද ගැනීම වලක්වා ගන්න. ඒ වගේ තව මොනවද තියෙන්නේ? අපි අනිවාර්යයෙන්ම දුවේ පුතේ මේ ජල පොම්පය ජල ප්‍රභවයේ ආසන්නයේ තමයි සවි කරන්නේ පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ස්ථානයේ. ඇයි ඒ? අපි දන්නවා මේ පොම්ප සම්පූර්ණ නෝන පොම්පයක්. එහෙනම් හුලං ඇද්දොතින් මේකට හුලං ජලය පුරවන්න ඕන. ජලය පුරවන්න නම් පොම්ප ළඟට යන්න ඕන. එහෙනම් පොම්පෙට ළඟට පහසුවෙන් යන්න පුළුවන් විදියට තමයි මේ පොම්ප සවි කිරීම කරන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ මතක තියාගන්න මේ අහලා තියෙන කෙලින්ම ජල සම්පාදන පද්ධතිය ජල එසවුම් පද්ධතිය කියලානේ. ඒක නිසා ඒකත් එක්ක ගැළපෙන විදියට අපි නිවැරදිව ලියන්න ඕනේ. ඒකෙදි තවත් වැදගත් දෙයක් තමයි අපි චූෂණ නලය ජල ප්‍රභවය දෙසට චුට්ටක් ආනත කරලා හයි කරනවා. ඇයි එහෙම කරන්නේ කියන එකත් පැහැදිලි කරන්න ඕන. චූෂණ නලය ජල ප්‍රභවය දෙසට ආනත කරලා හයි කරාම සුලහුලං ඇදීමක් වුණොත්, එහෙම නැත්නම් මේ පොම්ප කුටීරය සහ චූෂණ නලය තුල සුළඟ පිරලා තිබොත්, වාතය පිරලා තිබුණොත් අපි මොකද කරන්න ඕනේ? ප්‍රයිම් මැනේ විවෘත කරලා මේ පොම්පය ජලයෙන් පුරවන්න ඕන. එතකොට ඉතාමත් පහසුයි මේ චූෂණ නලය පොඩි ඇලයකට ඇංගල් එකකට දාලා තිබොත් මේ චූෂණ බට පද්ධතිය සහ පොම්ප කුටීරය ජලයෙන් පුරවන්න පහසුයි. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අපේ පොම්පය මේ කේන්ද්‍රාපසාරී පොම්පය ක්‍රියාත්මක කරනකොට අධික ලෙස කම්පණයටපත් වෙනවා. මේ අධික කම්පණය නිසා පොම්පයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පොම්පය සවි කරනකොට කම්පන අවශෝෂණය කරගන්න පුළුවන් ආකාරයේ කොන්ක්‍රීට් වේදිකාවක් මත තමයි අපි පොම්පය සවි කරන්නේ. ඒ වගේම තමයි මේ පොම්පයට හොඳ වාත ආශ්‍රයක් ලැබෙන්න ඕන. මොකටද වාත ආශ්‍රයක්? අපි දන්නවා පොම්පය ක්‍රියාත්මක වෙන්නේ මෝටරේ ක්‍රියාකාරීත්වයත් එක්ක, මෝටරේ භ්‍රමණයත් එක්ක. මෝටරය තමයි විද්‍යුත් ශක්තිය අරගෙන භ්‍රමණීය වෙලා මේ පොම්පයේ පාජකයේ තරකන්නේ. එතකොට මේ මෝටරය රත් වෙනවා. ඒ රත් වෙන එක වළක්වන්න නම් හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක අපි මේක සවි කරන්න ඕන. අපෙන් අහලා තියෙන කරුණු තුනයි අපි දැන් ගොඩක් කතා කරා. ඒ වගේම තව තියෙනවා චූෂණ නලයට සඳහා අපි භාවිතා කරනකොට චූෂණ නල පද්ධතියේද සවි කරනකොට හැකි පමණ නැවුම් එහෙම නැත්නම් බෙන්ස් අඩු වෙන විදියට තමයි හයි කරන්න ඕන. මෙන්න මේ වගේ කාරණා අතරින් මොනවා හරි කරුණු තුනක් ඔයාලා මේකට ලියුවනම් විස්තරය අවශ්‍ය නැහැ. කරුණු වශයෙන් ලියන්න තියෙන්නේ. කරුණු තුනක් ලියුවනම් ඔයාලට මේ ප්‍රශ්නේ සඳහා ලකුණු 12ක් ලැබෙනවා. ඊළඟට බලන්න C කොටස. විසිරුම් ජල සම්පාදනයේ යනු වර්ෂාපතනයට සමාන ආකාරයට ජලය සම්පාදනය කිරීමයි. ඔව් නේද දුවේ පුතේ? අපි දන්නවා විසිරුම් ජල සම්පාදනයේ මොකද කරන්නේ? වැස්සක් වගේ ජලය විසිරුවා හරිනවා ශාක මතට. ඒක තමයි විසිරුම් ජල සම්පාදනයේදී කරන්නේ. අපෙන් අහන පළවෙනි කොටසේදී විසිරුම් ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න.
මොනවද මේ ප්‍රධාන වාසි දෙක විසිරුම් ජල සම්පාදන පද්ධතිය එක? අපි දන්නවා දරුවනේ විසිරුම් ජල සම්පාදනයේදී අපි භෝගී ජල අවශ්‍යතාවය ගණනය කරලා ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි ලබා දෙන්නේ. එහෙනම් ජලයේ අපතේ යම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුයි. ඒ වගේම තමයි විසිරුම් පද්ධතියක් තුළ ජලය ගේන්නේ සංගෘත නල පද්ධතියක් කරහා. එහෙනම් සූර්යාලෝකයෙන් ජලය අපතේ යමක් වෙන්නේ නැහැ. ඒ වගේම කාන්දු වීමෙන් පසට ජලය හානි වෙන්නේ නැහැ. එහෙනම් ජල භාවිත කාර්යක්ෂමතාවය විසිරුම් ජල සම්පාදන පද්ධතියක ඉතාමත් ඉහළයි. හරිද? ජල භාවිත කාර්යක්ෂමතාවය. ඊළඟට අපි දන්නවා සමහර පස් තියනවා දුවේ පුතේ වැලි ගතිය වැඩි. වැලිමය පස් තියනවා ඉතා පහසුවෙන් ජලය භූගත ජලයට එකතු වෙනවා. පස තුල ජලය රඳන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපිට මොකද කරන්න පුළුවන්? මේ විසිරුම් ජල සම්පාදන පද්ධතියක් භාවිත කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ විසිරුම් ජල සම්පාදන පද්ධතියකින් ජලය ශාකයට ලබා දෙන ස්වාභාවික ආකාරයට. එතකොට ශාකවල සිදුවන හානියත් අපිට අවම කරගන්න හැකියාව තියෙනවා. ඔන්න ඔය කරුණු වලින් කරුණු දෙකක් ලිව්වනම් ඔයාලට ලකුණු 8ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ ප්‍රශ්නය සඳහා. ඒකේ දෙවැනි කොටසදී අපෙන් අහනවා විසිරුම් ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන සීමාකාරීකම් දෙකක් සඳහන් කරන්න කියලා. ඉස්සෙල්ලා හව වාසි දැන් අහනවා සීමා. එහෙම නැත්නම් අවාසි මොනවද කියලා. මොනවද ඇත්තටම අවාසි? අපි දන්නවා විසිරුම් ජල සම්පාදන පද්ධතියක ජලය බිඳිති ලෙස විසිරුවා හරිනවා. එතකොට සූර්ය ශක්තිය නිසා ජලය වාෂ්පලා ජල හානියක් සිදු වෙන්න පුළුවන්. තව මොනවද? ඒ වගේම තමයි දුවේ පුතේ හයියෙන් හුළඟ හමන ප්‍රදේශවල, එහෙම නැත්නම් අධික සුළං සහිත ප්‍රදේශවල විසිරුම් ජල සම්පාදන පද්ධතියක් පිහිටුවන්න බෑ. ඇයි ඒ? මේ ජලය ඉහළට විසිරුවා හරිනකොට සුළං පහරත් එක්ක ජලය විසිරෙන රටාව වෙනස් වෙනවා. හරිය ජලය හරියට වෘතාකාර විසිරුනොත් තමයි අපිට පහසු. නමුත් මේ හුළඟ නිසා ජලය විසිරීමේ රටාව වෙනස් වෙනවා. එතකොට ඒකාකාරීව ජලය ලබා ගැනීම අපිට කරන්න බැරුව යනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි කිව්වා මේකෙදි විසිරුම් ජල සම්පාදනයේදී අපි ජලය බිඳිති ලෙස විසිරුවා හැරලා තමයි ශාකවලට ලබා දෙන්නේ. එතකොට ශාකවල පරාග හේදෙන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්. ඔය කතා කරපු කරුණු වලින් මොනවා හරි කරුණු දෙකක් තමයි මෙතෙන්ට ඕගලන් ලියන්න ඕන. එතකොට ඔයාලට ඒකටත් ලකුණු 8ක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට දුවේ පුතේ D කොටසේදී ඕගලන්ට මෙන්න මේ රූප සටහන ආශ්‍රිතව තමයි D කොටසේ ප්‍රශ්න අහලා තියෙන්නේ. අපි බලමු මොකක්ද අහන්නේ කියලා. ප්‍රශ්න අංක 1 සිට 3 දක්වා පිළිතුරු සැපයීම සඳහා පහත රූප සටහන භාවිතා කරන්න. P, Q, R, S සහ T යනු වනමිතියේදී මනින ලබන විවිධ ආකාරයේ උසවේ. හරිද? මේ T, S, R, Q, P මේ විවිධ උස අගයන් අපි එක එක අවස්ථාවල වනමිතියට අදාළව ලබා ගන්න අගයන්. පළවෙනි කොටසෙන් ඔයාලගෙන් අහනවා දුවේ පුතේ ඉහත රූප සටහනේ පෙන්වා ඇති දැව ගසෙහි වාණිජමය වශයෙන් වැදගත් උස කුමක්ද? ඔන්න වැදගත් ප්‍රශ්නය. මෙන්න මේ උසවල් අතරින් වාණිජමය, එහෙම නැත්නම් අපිට ආර්ථික ලාභයක් ලබා ගන්න සුදුසු වෙන පද්ධතිය මොකද්ද කියලා හඳුනා ගන්න ඕන. අපි දන්නවා මෙතෙන් මේ T කියලා කියන්නේ අපි කියන්නේ පපු මට්ටම කියලා. ගහක විශ්කම්බේ වන්නේ එහෙම භාවිත කරන උස මට්ටම. මේක මීටර් 1.3යි. ඊළඟ S වලින් පෙන්නලා දෙන මේ ඍජු කඳ මේ මෙතෙන්ට නිකන් ආර්ථික වැදගත්කම තියෙනවා තමයි. නමුත් අපිට මෙන්න මේ R ලකුණු දක්වාම ආර්ථික වැදගත්කමක් ලබා ගන්න පුළුවන් දැව විදිහට. මොකද සිදුවලා තියෙන හානියමයි. නමුත් R වලින් පස්සේ මේ දැව කඳේ තුවාලයක්, එහෙම නැත්නම් ලොකු හානි වෙච්ච ස්ථානයක් තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? මේකෙන්ද පහලින් තමයි අපි දැවය ප්‍රයෝජනවත් දැව විදිහට ලබා ගන්න. එහෙනම් බලන්න මේක පළවෙනි කොටස. ඉහත රූප සටහනේ පෙන්වා ඇති දැව ගසෙහි වාණිජමය වශයෙන් වැදගත් උස කුමක්? මේක වාණිජමය වශයෙන් වැදගත් උස වෙන්නේ පුතේ මෙන්න මේ R කියන උස. මේ R කියන එක තමයි වාණිජමය වැදගත් වෙන්නේ. ඊළඟ කොටසදී අහනවා අපෙන් ඔබගේ ඉහත පිළිතුරට හේතුව සඳහන් කරන්න. අපෙන් අහනවා ඇයි ඔයාලා R කියන එක තමයි ආර්ථික වැදගත් කියලා ගත්තේ?
ආටිහලින් තුවාලයක් තියෙනවා නේද මේ තුවාලේ තියෙන දව කියන්නේ ආර්ථිකව වැඩගත්කම අඩු වෙනවා තුන්වෙනි කොටස ශ්‍රී ලංකාවේ භාවිතා වන ටී හියගේ මීටර වලින් කුමක්ද අපෙන් අහන්නේ මෙන්න මේ ටී වලගේ මීටර කීයද කියලා ඒක මම කලින්ම දුවා මේ තියෙන්නේ ටී වලගේ මීටර 1.3ක් වෙනවා ඊළඟට දුවේ පුතේ අපි බලමු ඊ ප්‍රශ්නේ ඕගොල්ලන්ට පේනවා මෙතන රූප සටහන් දෙකක් තියෙනවා මේ පළවෙනි රූප සටහනේ පුද්ගලයා බරක් ඔසවනවා කොන්දෙන් නැමිලා බරක් ඔසවනවා හැබැයි දෙවෙනි රූප සටහනින් මේ පුද්ගලයා දන හිස් වලින් නැමිලා තමයි බර ඔසවන්නේ මොකද්ද මේ දෙකේ විශේෂත්වය අපි දන්නවා දුවේ පුතේ අපි කොන්දෙන් නැමිලා බර දේවල් ඔසවනකොට අපේ කොන්ද ආශ්‍රිතව අප ආපදායක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අමාරුකම් කොන්දේ අමාරු වගේ ඇති වෙන්න පුළුවන් ඒක නිසා බර දෙයක් ඔසවනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කිව් රූප සටහනේ විදියට දන හිසින් නැමිලා තමයි ඔසවන්න ඕන නැත්නම් මෙහෙම කරෝතින් මෙයාට කොන්දේ අමාරු වෙනවා වැරදි ඉරියව් භාවිතය නිසා ඒ කියන්නේ කොන්දේ අමාරු කියන්නේ මොකද්ද අපි බලමු ඒක වැටෙන්නේ මොන ආපදාවක් විදියට ශ්‍රම සූක්ෂම ආපදාවක් විදියට බලන්න මේක පළවෙනි කොටස අපි බලමු මේක මොනවද අහන්නේ කියලා. ඊ ප්‍රශ්නය ප්‍රශ්න අංක 1 සහ 2ට පිළිතුරු සැපීම සඳහා පහත රූප සටහන භාවිත කරන්න. මෙන්න මේ රූප සටහන තමයි ඔයගලන්ට දීලා තියෙන්නේ. ඊළඟට කියනවා ඉහත රූප සටහන් දෙකේ බරක් එසවීමේ නිවැරදි ක්‍රමය දක්වන රූප සටහන කුමක්ද? බර එසවීමේ නිවැරදි ක්‍රමය මේ දෙකෙන් පෙන්වන්නේ දුවේ පුතේ කිව්වල. මං කියේ දන හිසින් නැමිලා තමයි බර ඔසවන්න ඕන කොන්දට වැඩි බලයක් නොයෙදෙන විදියට එහෙනම් නිවැරදි පිළිතුර Q දෙවනි කොටසෙන් අහනවා වැරදි ආකාරයට බර එසවීමෙන් ඔහු කුමන ආකාරයේ අනතුරකට ලක් විය හැකිද මේ දැන් පුද්ගලයා කොන්දෙන් නැමිලා බර ඉස්සුවා එතකොට එයාගේ කොන්ද කැක්කුම આવොත් ඒක මොන අපදාවක් විදියටද අපි සලකන්නේ කියලා තමයි මෙතන අහන්නේ අපි දන්නවා වැරදි ඉරියව් භාවිත කිරීම නිසා ඇතිවන ආපදාවට අපි කියන්නේ මොනවද කියලාද? ශ්‍රම සූක්ෂම ආපදා කියලා. එහෙනම් මේ පුද්ගලයාට මොකක් ඇති වුණා කියලාද අපි කියන්නේ ශ්‍රම සූක්ෂම ආපදාවක් කියලා. හරි. අපි බලමු F කොටස. වරහන් තුල දක්වා ඇති නිවැරදි වාක්‍ය ඛණ්ඩය යටින් පැහැදිලිව ඉරක් අඳින්න. 1. මල් සැකසුම් වලදී ශාක පත්‍ර වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මල් සැකසුම් වලදී කහා කොළ විචිත්‍රවත් ශාක පත්‍ර මල් වල දීප්තිමත් වර්ණ ඉස්මතු කිරීමට සුදුසු අඳුරු පසුබිමක් සපයයි. මොකද්ද මේ කියන්නේ? ශාක පත්‍ර වලින් දරුවනේ කොළ පැහැදි පසුබිමක් තමයි ලබා දෙන්නේ මල් වලට වඩා අලංකාරයක් ලබා දෙන්නේ. එහෙනම් මේක පිළිතුර වෙන්න ඕනේ කහත් නෙවෙයි විචිත්‍රවත් නෙවෙයි කොළ කියන පිළිතුර. ඔයාලා කොළ කියන එකට යටින් ඉරක් ගහලා තිබ්බනම් ඔයාලගේ පිළිතුර නිවැරදි. දෙවෙනි කොටසේ අහනවා ශාක පත්‍ර සාමාන්‍යයෙන් මල් වලට වඩා මිල අධිකයි. මල් වලට වඩා මල් වල මිලට සමානයි. මල් වලට වඩා මිල අඩුයි. ශාක පත්‍ර වල මිල කොහොමද වෙනද පොලේ? අපි දන්නවා නැවුම් මල් සැකසුම් කරන්නේ අපි කියන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් කියලා. ඒ වගේ සැකසුමක් හදනකොට අපි පත්‍ර භාවිතා කරනවානේ. ඒතර මේ පත්‍ර වල මිල ගැන තමයි මෙතෙන්දි කතා කරන්නේ. මේ කොළවල මිල ගත්තු තින්දුවේ පුතේ සාමාන්‍යයෙන් මල් වලට වඩා මිලෙන් අඩුයි. හරිද? එහෙනම් මේකට පිළිතුර වෙන්න ඕනේ ශාක පත්‍ර සාමාන්‍යයෙන් මල් වලට වඩා මිල අඩුයි කියලා. තුන්වෙනි කොටස. මල් සැකසුම් වලදී ශාක පත්‍ර ප්‍රධාන වශයෙන් භාවිතා කරනුයේ පිරවුමක් ලෙසයි. ඇයි පිරවුමක් කියන්නේ? මල් ටික ගැහුවයින් පස්සේ හිස් තැන් වහන තමයි අපි ශාක පත්‍ර භාවිතා කරන්නේ. හතර. මල් සැකැස්මේ උස බඳනේ උසෙන් අපි ඕක කතා කරන්නේද මල් සැකැස්මේ උස බඳුනේ උස වගේ එකහමාරක් වෙන්න ඕනේ එකහමාරක් විය යුතුයි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අවසාන කොටස වැඩි කාලයක් මල් නැවුම්ම තබා ගැනීම සඳහා සීනි ලුණු දියරසබන් තේ හැඳි තුනක් එල්මරුණු ජලය ලීටර් එකක මිශ්‍ර කර බඳුනට එක් කළ යුතුයි අපි දන්නවා වැඩි කාලයක් මල් නැවුම තියාගන්න නම් එයාට ශ්වසනය සඳහා අවශ්‍ය ග්ලූකෝස් ලබා දෙන්න ඕන. ඒක තමයි මේ සීනි වලින් කරන්නේ. එහෙනම් ඒකට පිළිතුර වෙන්නේ සීනි කියන එක. එතකොට දුවේ පුතේ අපි කතා කරේ ව්‍යුහගත රචනා තුන්වෙනි ප්‍රශ්නේ. අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නයත් සාකච්ඡා කරමු. ආයිබෝ